කොහොමද ඔයාලට උනාදම ටොට් බෑග් එකේ ලයිනින් කරලා ඇතුලෙන් පොකට් එකක් මහන විදිහ තමයි පෙන්වන්නේ මේක ඇතුලේ සිප් එකක් දාලා තියෙන්නේ ලයිනින් එකේ බෑග් එකට සිප් එක නැහැ පොකට් එක විතරයි සිප් එක තියෙන්නේ අපි බලමු දැන් කොහොමද මහන්නේ කියලා මේ තින් දැන් පොකට් එකට අවශ්‍ය රෙදි කෑල්ල මම අරන් තියෙන කැම්බරෙල්ලා දැන් මෙන්න මේ විදිහට මම අරන් තියෙන්නේ පොකට් එකේ පළ සෙන්ටිමීටර් 20ක් ඒ 20 මැද අපි 20 ටම සිප් එක ගන්න ඕනේ නම්බර 5 දැන් මෙන්න මේ විදිහට මාක් කර ගන්න ඕනේ උඩින් ඉඳන් සෙන්ටිමීටර් 2ක් පල්ලෙහාට අරගෙන දෙපැත්තෙන් සෙන්ටිමීටර් 2 2 ඇරලා එතකොට මැද එන්නේ මෙන්න මේ විදිහට සෙන්ටිමීටර් 1.5ක් මැද මාක් කර ගන්න ඕනේ දැන් සෙන්ටිමීටර් 2 මාක් කරපු තැන ඉඳන් මෙන්න මේ විදිහට සෙන්ටිමීටර් 16 මැද අහුවෙන්නේ සෙන්ටිමීටර් 16ක් ඒ කොටුව මේ විදිහට සෙන්ටිමීටර් 1.5ක පළල තියෙන කොටුවක් ඇඳ ගන්න ඕනේ මම මේ පෙන්වපු විදිහට ඇඳ මාක් කරලා ඊට පස්සේ දැන් මෙන්න මේ මම මහන බෑග් එකට මේ මම මේක අල්ලන්නේ ලයිනින් එකකට බෑග් එක ලයිනින් කරනවා හින්දා සිප් එක නම්බර් 5 සිප් එක අල්ලන්න අපි සෙන්ටිමීටර් 16 වුණාට සෙන්ටිමීටර් 20ක ප්‍රමාණයට තමයි අපිට මේ සිප් එකත් අවශ්‍ය මේ විදිහට මම දැන් දාගන්නවා සිප් එකේ හෙඩ් එක දැන් මම හදන්නේ පොකට් එකේ දැන් මාක් කරගත්ත එක ඉස්සෙල්ලාම මහන්න ඕනේ දැන් මේ අපි කියන්නේ බෑග් එකට බෑග් එකේ සයිස් එකටම ලයිනින් එකක් කපා ගන්න මේ පටි දෙක මේ වගේ මිමි මම ඔයාලට කලින් වීඩියෝස් වල දාලා තිනවා මම ලින්ක් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ පොඩක් බලන්න මේ විදිහට දැන් හැමදාම කියන වගේ පාටිය හොඳට නවලා අයන් කරගන්න දැන් ලයිනින් එකට මම මේ 14යි 16 බෑග් සයිස් එකමයි අරන් තියෙන්නේ මේ විදිහට දෙකට නවන්න ලයිනින් එක මම මෙහෙම දෙකට නවලා හරි මැදින් තමයි තියන්න ඕනේ ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒ පොකට් එකත් හරි මැදින් නවලා මාක් කරලා තියාගන්න දැන් සෙන්ටිමීටර් 5ක් අපේ ලයිනින් එකේ දෙන්න පල්ලෙහාට මේ විදිහට මාක් කරගන්නවා මේ විදිහ දැන් පොකට් එක මෙතනින් තියන්න ඕනේ सेंटीमीटर पाह पाले हट मार्क कर बुत ऐंटे तमाय पॉकेट के उड़ाहरी दिया ने दें मैं विधिर पॉकेट के नंबर मा हरी में दिंग इट वस अब सेंटीमीटर पाह मार्क कर बुत ऐंटे पाले हट मैं विधिर दिए ने मा हाय मैं विधिर डे दिया ला पॉकेट के क्लिप එකක් ගහගන්න පින් එකක් ගහලා දැන් අපි මේ මාක් මේ ඇඳගත්ත මේ කොටුව තියෙන ඒ කොටුව වටේට මහ ගන්න ඕනේ දැන් මේ පොකට් එක මහ ගන්නේ හැමදාම කියන වගේ මතක තියාගන්න ඉතින් මේ විදියට පොකට් එක දාලා ලයින් එකක් මහද්දී අපි දෙන ගානට වැඩිය ගාන වැඩි කරන්න ඕනේ දැන් පොකට් එකට ගානක් ඇඩ් කරන්න ඕනේ. තවත් පොඩි ඉල්ලීමක් තියෙනවා. මගේ channel එක subscribe කරලා like එකක් දාන්න video එකට comment එකකුත් දාන්න ඔයගලන්ට අවශ්‍ය දේවල්. ඒ විදිහට එතකොට ඔයගලන්ට ඉස්සරහට තවත් අලුත් දේවල් බලාගන්න පුළුවන් bell icon එකත් click කරලා තියාගන්න. මතක ඇතුව subscribe කරලා තියාගන්න. මගේ අලුත් video බලන්න පුළුවන් ඔයාලට එතකොට. දැන් අපි මහගත්ත කොටුව මැදි හරි මැද මේ විදිහට ඉරක් ගහ ගන්න ඕනේ සෙන්ටිමීටර් 1ක් දෙපැත්තෙන් මාක් කරගලා ඒ දිගට ගහන්න දෙපැත්තේ සෙන්ටිමීටර් 1 1 හරින්න ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒ කොටුවේ දෙපැත්ත මෙහෙම ත්‍රිකෝණේ වගේ අඳින්න ඒ සෙන්ටිමීටර් 1 තියපු ඉඩ
මේ විදිහට මම උලන කපාදි පෙන්නන්න දැන් මෙන්න මේ විදිහට කපා ගන්න ඕනේ මැදින් ඇඳපු ඉර දිගේ කපන්න ගලන්නේ මේ පේන්නේ මේ විදිහට ඒ ඉර දිගේ කපාගෙන යන්න මේ ත්‍රිකෝණේ කපන්න එපා මේ ත්‍රිකෝණයෙන් එහාට දිනම ඉර දිගේ කපාගෙන යන්න ඊපස්සේ ඊළඟ තැනින් ත්‍රිකෝණේ ගාවින් නවත්තන්න නවත්තලා දැන් මෙන්න මේ විදිහට ත්‍රිකෝණේ දෙපැත්තට කපන්න අපි අර වටේට මැහුවනේ මේ මැහුම් වාසිය කැපෙන්නේ නැති වෙන ඒ කොනට කපන්න මෙන්න මේ විදිහට දෙපැත්තම මේ විදිහට කපා ගන්න මේ විදිහට තමයි කපා ගන්න ඊට පස්සේ දැන් මේ අපේ පොකට් එක තියෙනනේ ඒ පොකට් එක කපපු තැනින් අනිත් පැත්තට තල්ලු කරනවා මේ පැත්තට පොකට් එක අරගෙන හොඳට මේ ඇදලා කියන වටේට නීට් කරගන්න නැත්නම් මහද්දි හිට මෙහෙට වුණාම අමාරුයි මෙන්න මේ විදිහට ඉතින් අතෙන් තද කරලා විල ඒ ලයින්ස් නිකන් අතෙන් රත් කළා තද කරගන්න මේ මේ කැමරෙල්ල මදින යන්න එපා කොයිම වෙලාවකවත් කැමරෙල්ල අපි ගන්න ලයින් එකට ගන්න රෙදි තව ටැප්පට ඒ වගේ රෙදි අයන් කරන්න එපා මේ රෙදි කෑල්ලක්වත් තියලා උඩින් අයන් කරන්න එපා මම නම් කියන්නේ මොකද ඒ චුට්ටක් හීට් වෙලා නිකන් ඒක අමුතු තිර දිය වෙන්න ගන්නවා ඒක ඉතින් අතෙන්ම තද කරලා ඒක කරගන්න වෙන රෙදි වර්ගයක් පාවිච්චි කරනවා නම් අයන් කරාට ප්‍රශ්න නැහැ මේ වගේව එපා දැන් අපි හදන්න සිප් එක අල්ල ගන්න සිප් එක අල්ලන්නේ මේ පැත්තට දැන් අපි මේ පළු අනිත් පැත්ත හරව ගන්න මේ තියෙන්නේ හොඳ පිට පැත්ත මේ විදිහට තමයි එන්නේ දැන් සිප් එක යටින් තමයි තියන්න ඕනේ ඔයගලම ලං කරලා බෙන්න මෙන්න මේ විදිහට තමයි අපි හොඳ පිට පැත්ත එන්නේ දැන් ඒක යටින් සිප් එක තියා ගන්න මේ විදිහට අනිවාර්යෙන් සෙන්ටිමීටර් 20 වෙන්න ඕනේ පොකට් එකේ සයිස් එකම වෙන්න ඕනේ මේ සිප් එකත් මොකද දෙපැත්තේ මහන ඉඩ තියෙන්න ඕනේනේ ඒකින්ද නැත්නම් එක හිටින්නේ නැහැ ඊට පස්සේ මෙහෙම දෙපැත්තෙන් පින් එකක් ගහගන්න සිප් එකේ හාට මෙහාට යන හින්දා මේ වටේට මේ විදිහට මහ ගන්න ඕනේ ඔන්න සිප් එක ඇල්ලුවා දැන් අපේ මෙන්න මේ පොකට් එක මහ ගන්න යන්නේ මේ විදිහට පොකට් එක දෙකට නවලා මේ තුන් පැත්ත මහ ගන්න ඕනේ මේ විදිහට මේක මේ පොකට් එක අල්ලන්නේ නැහැ
ලයිනින් එකටම තියලා මේ විදිහට ලයිනින් එක අයින් කරලා මහ ගන්න. තුන් පැත්ත මහ ගන්න ඕනේ. මට මේ මග ඇරිලා මේ දෙපැත්තක් ඉස්සලම මහ ගන්නනේ. තුන් පැත්ත වටින් මහගෙන ඉන්න එක ගොඩක් ලේසි. මේ විදිහට ලයිනින් එක එහාට තල්ලු කරලා පොකට් එක විතරක් මහ ගන්න. හරි දැන් පොකට් එක අල්ලලා ඉවරයි. මේ විදිහට තමයි එන්නේ. මේ පොකට් එක මීට වැඩිය ලොකු දුනත් ඉතින් මහ ගන්න පුළුවන්. ගන්න මීමානුව බලලා මහන්න. දැන් බෑග් එකට මම අල්ලන්න යන්නේ. බෑග් එකේ පාටිය ඉස්සලාම මහ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අයන් කරලා තියා ගන්න ඕනේ. දැන් පටි දෙක අල්ලන්න හදන්නේ කොනේ ඉඳන් අඟල් 4ක් මේ විදිහට එළියේ ඉඳන් ඇතුළට මාක් කරගන්න දෙපැත්තින්ම එහෙමයි අඟල් 4 4 මාක් කරලා අඟල් 4 මාක් කරපු තැනින් පිටට මේ විදිහට තියලා මහ ගන්න අපි අර වෙන්ද මහන විදිහට නෙමෙයි දැන් පටිය මහන්නේ අලයින් ඉන්නක අල්ලන නිසා මේ විදිහට අඟල් 4 ගාවින් තියලා මහලා දෙපැත්තම මහ ගන්න ඕනේ මේ විදිහට අඟල් 4 මාක් කරලා මහ ගන්න. මම පොකට් එක එන පැත්ත අල්ලන්නේ ඉස්සරහ පැත්තට මොකද මේකට බෑග් එකට සිප් එකක් නැති හින්දා මේ විදියට හොඳ පිට දෙක එකට තියලා දෙපැත්ත මෙන්න මේ විදියට මහ ගන්න හොඳ පැති දෙක එක පැත්තට තියා ගන්න කන පිට පැත්ත තමයි එළියට එන්නේ මේ විදියට දෙපැත්ත මහ ගන්න බෑග් එකට සිප් එකක් නැති හින්දා මම පොකට් එක ඉස්සරහට ගත්තේ එතකොට ලේසි බෑග් එකකින් ඉස්සරහ පැත්තේ පොකට් එක තියෙද්දි අතුල් පැත්තේ ඇරලා ඕන දෙයක් ගන්න. ඒකයි නැත්නම් මේක පිටිපස්සට තුනක් දාන්න පුළුවන්. ගොඩක් ඉතින් පොකට් දාන්නේ බෑග් එකේ පැත්ත කියන්නේ අනිත් පළුවට ඉස්සරහ පළුවට නෙමෙයි දෙවෙනි පළුවට තමයි පිටිපස්ස පළුවට තමයි පොකට් එක දාන්නේ. නමුත් මම ඉස්සරහට දාගත්ත එක ගොඩක් ලේසි වෙයි කියලා හිතලා මෙන්න මේ විදිහට මෙන්න මේක මෙන්න මෙහෙම නමා ගන්න ඕනේ. ඔයගලන් දැක්කනේ මම නමපු විදිහ
මේ විදිහට දෙපැත්තට නවලා මේ මැද මෙන්න මේ හරි මැද මේ විදිහට පින් එකක් ගහගන්න එහාට මෙහාට යන්න ඇති විදිහට මෙතනින් ඉඩ ඉතුරු කරන්න මම අහනකොට පෙන්නන්නම් මෙන්න මේ විදිහට මෙතනින් පල්ලෙහෙන් ඉඩ ඉතුරු කරන්න අපිට කන පිට හර මේ හොඳ පිට හරව ගන්න ඕනේ හින්දා මෙන්න මේ විදිහට මෙතනින් ඉඩ ඉතුරු කරපු තැනින් අපි හරව ගන්න ඕනේ ටිකක් ඉඩ තියෙන්න ගන්න මට ඉඩ මදි හින්දා පොඩක් මං ගැලෙව්වා දැන් මේක හොඳ පිට හරවගෙන මෙන්න මේ විදිහට මෙතනින් මෙන්න මේ ඇතුළට කළ නවල මහන්න ඕනේ දැන් ලයින් එක ඇතුළට මෙහෙම දැන් හොඳ පිට හරව ගත්තට පස්සේ මෙන්න මේ වටේට අවුට්ලයින් එක ගහ ගන්න ඕනේ හොඳට මේක ඇදලා මේ අතෙන් හදා ගන්න මං ඉස්සෙල්ලත් කිව්වා අයින් කරන්න එපා කැම්බරෙල් එක උණු වෙනවා මේ විදිහට වටේට මහ ගන්න මම ඔයගලන්ට වීඩියෝ එකක් කරා මේ වගේ ඉතුරු වෙන රෙදි කෑලි වලින් කීටැක් මහන හැටි මේ රෙදි මා අවශ්‍ය නැහැ ඉතින් ඉතුරු වෙන රෙදි කෑලි වලින් ටිකක් ලස්සන රෙදි කෑලි වලින් හැම එකක්ම ඉතින් ලස්සන හින්දා ඒක ලස්සනට හදලා ගන්න පුළුවන් කීටැක් මහන හැටි මම පෙන්නලා තියෙනවා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒකේ ලින්ක් එක දාන්නම් බලන්න කැමති නම් ඉතින් ඒක අර අහක දානවට වැඩිය කොහොඳයි හැම වෙලේම මේ හැම රෙදි කෑල්ලක්ම අපිට ප්‍රයෝජනවත් වෙන විදිහට ගන්න බලන්න සල්ලි තමයි හැමදේම ඉතින් ඒකෙහිඳ බලන්න ඒකට කාලය යන්නේත් නෑ මහ ලොකුවට දැන් මම පේන්ට් කළා තමයි තියෙන්නේ ඉතින් හැමෝටම පේන්ට් එකක් කරන්න බැරි වෙන්න පුළුවන් ඩිසයින් රෙදි තියෙනවා
ඒ ඩිසයින් දෙදි හරි ගන්න පුළුවන් ඔයගලන්ට නැත්නම් අපි අමුඩෙන් දීතුරු වෙන කෑලෙන් ඔයාලට මොනවා හරි නිකන් පින්සලෙට එහෙට මෙහෙට කරලා පොඩ නිකන් පාට චුට්ටක් එහෙට මෙහෙට කරලා වුණත් එක මහන්න බලන්න ඒකට මේ ලස්සන මල්ල නම නම් එහෙම කියලා ඕනේ නැහැ දැන් ලස්සන මොකක් හරි පින්සලෙ හැර මෙහෙට කරලා ගත්තත් එක හරිම ලස්සනයි දැන් මෙන්න මේ විදිහ තමයි දැන් මහලා ඉවර උනේ මේකට ඕනේ නම් උලාර පොඩි ටික් එකක් උනත් දාන්න ඕන නැත්නම් අර චීස් ස්විස් කියලා තියෙන මේ වගේ කෑලක් උනත් දාන්න පුළුවන් මම ඒක දැම්මේ නැහැ දැන් මේ විදිහට අපි පොකට් එක පේනවනේ ඉස්සරහට තමයි තියෙන ඉස්සරහ පළුවේ තියෙන්නේ එතකොට හරිම සේෆ්ටි ලේසි බෑග් එක එල්ලගෙන අපිට දෙයක් ගන්න උනා දැන් මෙන්න මේ මගේ බෑග් එක මම මේ පේන්ට් කරලා තියෙන්නේ මමමයි මේ තියෙන්නේ ඔයාලට මම කිව්ව කී ටැක් එක මේ මම පේන්ට් කරලා තියෙන්නේ මේ මේ දැන් පාට පාට තියෙන එක මම නිකන් පින්සලෙන් හිඳ මෙහෙට කලර් ටිකක් හිඳ මෙහෙට කළා හදපු එකක් ඒ විදිහට උනත් පුළුවන් හැමෝටම මේ ලස්සන පේන්ට් කරන්න එහෙම කියලා එකක් නැහැ ආ හරි එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු ටොට් බෑග් එක වෙනත් ඩිසයින් වලින් එහෙනම් ගිහින් එන්න මගේ වීඩියෝ එක නරඹට ගොඩක් ස්තුතියි वीडियो के लाइक दान शेयर करना सब्सक्राइब करना मत हेल्प देना उगला प्रयोजन देवा दीदी।